තවත් මේ ප්‍රශ්නයක් අහනවා. උපස්ථානය උපස්ථායක කියන මේක පැහැදිලි කරලා දෙන්න කියලා. උපස්ථානයේ උප කියන වචනේ නොයේ කාර්තෝලී කියදෙනු. උප කියන වචනේ දැඩි අර්ථේ. දැඩි තද බල ආදිවන්නා වාර්ථයටත් උප කියලා දෙනවා. ආසන්න කියන අර්ථයටත් උප කියලා දෙනවා. විවිධ අර්ථවලින් කියදෙන නමේ උප කියන වචනේ. එතකොට උපස්ථාන කරනවා කියලා කියන. එතකොට මොන මොකද්ද මේ උප වෙන්නේ? මොකද්ද ස්ථාන වෙන්නේ? එතන මේ ස්ථානත් අස්ථානත් හොයලා ගන්න ඕන. අපිට නිවන් දකින්න කෙනාට නිවන් දකින්න අවශ්‍ය කෙනාට ස්ථානීය කුමක්ද අස්ථානීය කුමක්ද? අන්න ඒක තෝරගත්තාම මේක තෝරගන්න හරි ලේසියි. සෑම වැඩකටම ස්ථානයක් සහ අස්ථානයක් තියෙනවා. දැන් කාමච්ඡන්දයේ කාමරාගේ ඒවා ස්ථාන. කාම ආරමුණු ස්ථාන වෙනවා. කාමච්ඡන්දයේ රූපාවචර ආරමුණු අස්ථාන. අරූපාවචර දැහැන් ආරමුණු ඒවා අස්ථාන. නිවන් මඟ අස්ථාන. කාමච්ඡන්ද ව්‍යාපාද දීන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවාට පුණ්‍යතෙන් අස්ථාන. නිවන් මඟ ආර්ය මාර්ගයේ අස්ථාන. සතර පහ මාර්ගයේ ස්ථාන. දස අකුසල් ස්ථාන. එතකොට යම්කිසි කෙනෙක් ධානලාභී වෙනවා. අබුද්ධෝත්පාද කාලික හෝ වේවා යම් ධානයක් වඩනවා. එහෙම ඒ අතින් රූපාවචර දැහැන් වඩලා ඉන්නවා. රූපාවචර කර්ම ස්ථාන. ඒ කාමාවචර අස්ථාන වෙනවා ඒ වෙලාව. අස්ථාන කියන්නේ ගැලපෙන්නේ නැහැ ඉතින්. අනි ස්ථාන අස්ථාන කියේ වෙනස තෝරා ගන්න. එහෙනම් අපිත් යම් කිසි විදිහක උපවසින් දැඩිව ස්ථාන කරගන්න තැනක් තියෙනවා. ආසන්නව ස්ථාන කරගන්න තැනක් තියෙනවා. මොකද අපේ බලාපොරොත්තුව මොකද්ද කියලා දකින්න ඕන. අපේ බලාපොරොත්තුව නිවන් අවබෝධ කර ගැනීම නම් ප්‍රධාන උනේ. අන්න ඊට අවශ්‍ය කරන්නා ස්ථානීය කොහෙද තියෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. ඒක තමයි ස්ථානීය තමයි බුද්ධ ශාසනය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ ඊට අවශ්‍ය කරන ස්ථාන. අන්නේ ස්ථාන ඇසුරට ඇසුරු කරලා ලං වෙලා ඒකෙන් බැඳිලා ඒක දැඩිව පිහිදලා ඉන්නවනะ. අන්නේ දෙන්න වෙනා තමන්ට සුදුසු දෙන්න උපර දෙන්න ස්ථාන උනා. උපයිස්තා නේද ආසන්න වීමට ස්ථාන වෙනවා. ඔය උප කියන වචනේ විවිධ අර්ථයේ දෙනවා කිව්වේ ඒකයි. කොහාට ආසන්න වෙන්නද? නිවන කරා ලඟවීමට යමක් ස්ථාන. ඒවා උපස්ථාන. දැන් නිවන කරා ලඟවීමට මොනවද අපිට ස්ථාන වෙන්නේ? නිවන් දැකීමට හේතුකාරක වෙන්නා වූ සාසනික ආයුසක් තියෙනවා. වර්ණයක් තියෙනවා. සැපයක් තියෙනවා, බලයක් තියෙනවා, නුවණක් තියෙනවා. මේ ආයුස වර්ණයේ සැපේ බලයේ පරිභාණය කියන්නේ. මෙන්න මේවා. නිවනට ආසන්න වෙන ස්ථාන. ඒවා ලබා දෙනවා නම් යමක් නියමක් හේතු කොටගෙන. ඒ කරණීය වට කියනවා උපස්ථාන කරනවා. එනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසට වේවා. තව කෙනෙක් යම් කිසි උපස්ථාන කරනවා කියන්නේ නැත්නම් උදව් කරනවා නම් උපකාර කරනවා නම් දාන දෙනවා නම් ඒ කටයුතු කරනවා නම් තමන්ටත් නිවන් ලැබීමට හේතු වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ පරිභාණයේ ලබන්නේ ආසන්න කාරණා වෙන ඊට ස්ථාන වෙන ඒසයි වැඩ කියන උපස්ථාන. ඒ උපස්ථානෙ වෙන්නේ අන්න එහෙමයි.
ඒ භික්ෂු භික්ෂුණීන් ඉන්නවා. උපාසක උපාසිකාව ඉන්නවා. දැන් උපාසක උපාසිකාව ඊට එහා ඉන්න ඊට වැඩි යම් කිසි ගුණයකින් තව වැඩිපුර එහා පිහිටලා ඉන්න අයට දාන මාන පූජා සත්කාර ආදිය කරනවා. ඒක තමන්ටත් හේතු වෙනවා තව තවත් අර ආවිෂ වර්ණී සැපේ බලේ පරිභාණී කියන නිවන්ට උපනිශ්‍රේ වෙන දේවල් තව තවත් නැగిලා ඒ මගට ස්ථාන වෙන්න මාර්ග. ඉතින් ඒකන කටයුතු වලක් කියන උපස්ථාන කරනවා. ඒ උපස්ථාන කියන වචනේ අර්ථය අන්නේ ඒකයි. ඉතින් ඒ උපස්ථාන කරන්නා වූ යම්කිසි කෙනෙක් ඇද්ද උපස්ථානී කියන්නේ ඒ උපස්ථානී ඒකයි උපස්ථානී කරන කෙනා. උපස්ථානී කර ගන්නවා. අනුන්ට කරනවා නෙමෙයි එතන තියෙන්නේ උපස්ථායක කිව්වෙත් ඒකයි. උපස්ථානේ කරගන්න නිසා නැන නිවනට ආසන්න වන්නා වූ ඒ සඳහා හේතුකාරක වන්නා වූ යම් කිසි කර්ම වැද්ද එතෙන්ට හේතුකාරක වන්නා වූ දේ කරගන්න කෙනාට කියනවා උපස්ථායක. ඒ උපස්ථානේ උපස්ථායකයි ඔයාගෙන් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ගැඹුරු නිරුක්ති තියෙන්නේ සියුම් තැන් හැඟවිලා තියෙන්නේ. උතෝරා ගන්න ඕනේ විදියට. ඊතර උප කියලා කියන ආසන්න අර්ථය. කාට ආසන්නද? නිවන් මාර්ගයට ආසන්නව සාසනයට ආසන්නව ඇසුරු කරනවා. අන්න එයාටත් කියනවා ආසක කියන්නේ ආශ්‍රය කරනවා කියන්නේ. උප කියන්නේ ළඟින්. එන දැඩි ලෙස ඔය හැම අර්ථයම ගන්න පුළුවන්. බුද්ධ ශාසනයේ ඇසුරේ ළඟින්ම ඇසුරෙන් නැන දැඩි ලෙස ඇසුරු කරගෙන ඉන්න අය ඉන්නවා ආශ්‍රය කරන අය. එයාට කියනවා උපාසක උපාසක. ආශ්‍රය කරන්නේ කියන අර්ථයෙන් කියනවා උපාසි ආසිකා උපාසිකා. ඒතර උපාසිකා උපාසක කියන්නේ අන්නේ අර්ථය. උප කිව්වේ ළඟ වෙලා දැඩිව නැත්නම් බොහොම ආසන්නව කියන අරව අර්ථයක් වෙනවා. ආසක කියන්නේ ආශ්‍රය කරනවා කියන එක. කුමරුද ආශ්‍රය කරන්නේ? නිවන් දැකීම සඳහා හේතුකාරක වෙන යම් යම් දේද ඒ මේ බුද්ධ ශාසනය තුලයි ඇසුරු කරන්නේ. බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධ සත්‍යය ඇසුරු කරනවා. අන්නේ ඇසුරු කරන කෙනාට කියනවා උප ආසක උපාසක. උපාසිකා උපාසිකා ඉතින් ගන්නේ ওই විදිහටයි. තාත්මේ ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය මෙන්ම කැපකරුවන්ගේ මෙහෙය පිළිබඳව ධර්මානුකූලව විග්‍රහයක් ලබා දෙන්න. දැන් ඉතින් ඕක තේරෙන්න ඕන. ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය කියන්නේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම පැවිද්දට යන්නේ කුඩාව මාතු නෑදෑ පිරිස් හත්දැරලා අමුදරු පිරිස් හත්දැරලා වතට සිවුරක් නැන් සිගවන්ට නැන්න පාත්‍රයක් අරගෙන හරි ඒවගේ බලාපොරොත්තු තියන්නේ ඉතින්ටයි. අත්තරනවා කියන්නේ හිතෙන්. හිත බැඳෙන්නේ තිකමයි ඔය කියන්නේ. ඕක දැක්කහම ගතෙන් කරන්නා වූ ක්‍රියාවලියයි හිතේ තියෙන බැඳීමයි කියන්නේ කාරණා දෙකක්. ඔක හොඳින් තෝරා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම පෙන්නා තියෙනවා. යම් කෙනෙක් මේ ආර්ය මාර්ගයට අනුකූලව කටයුතු කරනවා නම් එයා කොච්චර දුර හිටියත් උන්වහන්සේගේ උරෙන් දුර ගැටි ගැටි ඉන්නවා වගේ ළඟයි කියේ. උරෙන් දුර ගැටි ගැටි වගේ ළඟ හිටියත් එයා ආර්ය මාර්ගයේ නිවෙන අනුගමනය කරන්න කොච්චර ළඟද බොහෝම දුරයි කියේ. ඔය දුරස් වෙන හැටි සහ ළඟා වෙන හැටි තේරුම් ගන්න කරන්නේ මේ ආරිනිය කුමකින්ද දුරස් වෙන්නේ කුමකින්ද ළඟා වෙන්නේ කියලා තෝරා ගන්න. ඒක මේ මතුලිය ඇහෙන් මෙරුවට තෝරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒතොර දහම් දකින්ද බෑ. දිත්ත සුත මුත විඤ්ඤාත කියන්නේ ලෝකේ වර්ණය. ඇහෙන මේනේවෙන් කනට ඇහෙනේවෙන් දිවට නාසයට ශරීරයට දැනෙනේවෙන් ඔය සීමාව ඉක්මවන්න නැතුව හිතන වටද. ඇත්ත දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒවා විමර්ශනය කරන්න ප්‍රඥාව මෙහෙවලා බුද්ධිය මෙහෙවලා විමර්ශනය කරනකොට තමයි
දිට්ඨ සුතමුත විඤ්ඤාත ඉක්මෝල දකින්න පැත්තක් දකින්න. අන්න ඒතෝර තමයි යථාබෝධයක් ලබන්න හේතුකාරක ලැබෙන්නේ. ඉතින් ওই ටික දකින්න නුවණක් නැති බොහෝ අය ওই දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ටික අහු වෙන හරියෙන් පුද්ගලයේ මයින්ඩ් එක. මයින්ඩ් එක කියලා මුලාවටපත් වෙනවා. ඊට වැරදි ආකල්ප ගන්න. ඉතෝ ඉක්මෝල දැකිය යුතු ක්‍රමේ දකින්න ඕන. එතකොට යථාර්ථය තෝරා ගන්න පුළුවන්. අර කියන කතාව ගත්ත ගාම අපි අර ඇහැට පේන කනට ඇහෙන දිවට නාසයට ශරීරයට දැනෙන ඒ මට්ටමේ ඉක්මවන්න නැතුව ඒ මට්ටමේ ගත්ත මේ ලෝක සම්බන්ධ තීරණ අරගෙන ඒ වන්ව නිගමන කරන්න ගියෝ. අපිට යථාබෝධිය ලබා ගැනීමට විශාල බාධා. අපි ලෝක සීමාව ඉක්මවන්න බැරුව යනවා එතකොට. එහෙනම් බුද්ධිය මුල් කරගෙන බුද්ධි ගෝචරව දකින ක්‍රමයක් තියෙනවා ටික ඉක්මවන. අන්න ඒකෙන් තමයි යථාබෝධිය ලබන්නේ. යථාර්ථය දැනගන්න එතකොටයි. දැන් මෙහෙම හිතන්න එක අවස්ථාවක් තියෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාත වඩනකොට කැඳවාගයක් හම්බ වුණා. උන්වහන්සේ මොකද කරන්නේ? කැඳ ටික අරගෙන වටපිට බලන. ඉඳ ගන්න එක බලන කොටයක් තිබුණා එතන. විදහාට කොටේ උඩ ඉඳගෙන අර පාත්‍රයෙටම කඩ තියාගෙන කැඳ ටික බලනවා. මේක දැක්ක තවත් හාමුදුරුවෝ. දෙකර කෑදරකමක හැටි, නැහැදිච්ච ගතියක හැටි, දානයක් වන්දන හැටි තර ඊළ බලලා උන්වහන්සේලාට ගිහිල්ලා. ඔබ වහන්සේ කණ්ඩ බොඩුවක් දන්නේ නැහැ. යැයිද මිද අපහාසයක් කළා. ඒ දානේ යාර කැද වන්දන විදිහ ස්වාමීන් වහන්සේ අහනවා. ඇවැත්නි ඔබ යම්කිසි මාර්ගඵල අවබෝධයක් එහෙම තියෙනවා. ලැබුවා දන්නවා. ඉතින් මම දන්නේ නැහැ කියනනම් දහම් අවබෝධයක් මට තියෙනවා. ඒ කියන්නේ දහම් මත පහළලා තියෙනවා කියන්නේ සෝතාපන්න වීම ගැන කිව්ව ආකාරය. එහෙනම් ඒ ඵලෙ එතනින්ම මේ භවෙ නැවතුණා කියලා හිතාගන්න. අන්න ඒලා ටික හත් වෙලා අහන ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ? ඔබ කරගත්තේ උපවාදය, කාර්ය උපවාදය. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමකට තමයි අර උපවාදය කළේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරපු වැඩේ කොහොමද ගැලපෙන්නේ? කොහොමද ඒක උපවාදයක් වෙන්නේ? උන්වහන්සේගෙන් අහන උන්වහන්සේ උත්තරය දෙනවා. මගේ බඩේ ආබාධයක් තියෙනවා. මේ ආබාධයේ ප්‍රත්‍යක්ෂ දෙයක් මම දන්නවා. ඒ තමයි උණු කැඳක් උණුවෙන් පානය කරපහ වර්ධවුවහම ඒ ආබාධය සුව වෙනවා. ඒක නිමෙදි වැල දුවත් එහෙම සුව වෙන්නේ නැහැ. ඒක මගේ අත්දැකීම. දැන් මේක අරේද මේ ලැබිච්ච දානි ඒ අනුව ලැබිච්ච දෙයක් ආබාධයෙන් ප්‍රතිකර්ම කරගන්න හම්බෙන්නේ නැහැ. ඒවලි වැළඳුවේ නැත්නම් මම ඒ නිසා වැළඳුවා මිසක් කෑදරකට කැඳවන්න බලාපොරොත්තු වැළඳුවා නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. අනේ ස්වාමීනි, නදන මෙහෙම කිව්වට මට කමාව කරන්න කියනවා. කමාව කරගත්තයි කියලා කියනවා. දැන් මේ හොඳ මේ වගේ දේවල් අපි නදන කරන දේවල්. දැන් මේක තමයි තේරුම් ගන්න ඕනේ. අර දිත් දැන් අර හාමුදුරුවෝ දැක්කේ දිත්ට දැකපු දෙයක් තිබුණා. අහපු දෙයක් තිබුණා සූත මොනවද? දානයක් වර්ධනවා නම් මෙහෙමයි වර්ධන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ කියලා අහගත හරියකුත් තිබුණා. ඒ හරියෙන් තමයි දැන් ওই දැනගන්නේ නම් විඤ්ඤාත කරේ. ඒ කියන්නේ දෙය දැනගත්ත දෙය තන්න තමයි උන්වහන්සේ හිතුවේ. හිතර තමයි හරි වැරදි නිගමනය කළේ. දැන් නිගමනය වැරදිලා ආර්ය උපවාදය අසිද්ධ වුණා. අදහස දකින්න නැතුව අර පිටින් පේන දෙයට අනුව තීරණ ගන්න ගියාම බොහෝ දෙනෙකුට අද සිද්ධ වෙන දෙයක්. ඉතින් ඕක හොඳට තෝරා ගන්න ඕනේ. මේක විග්‍රහ කරලා කියන්නේ මොකද? බොහෝ අය වරද්දා ගන්න තැනක් ඔය. ඇත්තක තිබුණ පළියට බලවලා
ඔය බාහිර ලෝකේ සම්මත වේවා අල්ලගෙන අහහා හිටියට ඒවන් තීරණ ගත්තට යථාර්ථය දකින්න බෑ. යථාර්ථය බුද්ධි ගෝචර වෙන දෙයක්. ඒ බුද්ධි ගෝචර වුණාක තෝරගන්න. අනිත්තර දකින්න ඕනේ. ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය මොකද්ද? කොහොමද තෝරගන්න? ඒක ස්වාමීන් වහන්සේලාම තෝරාගත යුතුයි. ඇයි එහෙම කියන්නේ? ඒ දත්තේ නැති, ඒ අවබෝධයේ නැති, ඒ අධ්‍යක්ීම් නැති, ඉතින් නොපත් අය කොහොමද ඒ පිළිබඳ දත්තයන් අරගෙන තේරුම් ගන්න නිගමනය කරන්නේ? නිගමනය කරනවා නම් කරන්න ලැහැතිලා තියෙන්නේ මොකද්ද? ditta sudamuta viññāta උනේ. පොතේ තියෙන එක බැලුවා. පස්සේ කාලෙක අකුරු හදලා තියෙනවා. ඒ අකුරුවට අදහස් වචන දීලා තියෙනවා, වචන ශබ්ද දීලා තියෙනවා. ඒව අහලා තියෙනවා. අහගත්ත හැටින් දරාගත්තා. දිට්ටයි සුතයි හම්බ වුණා. දැන් මුද කරන්න එකක් හේගෙන නැහැ. මුද කියන්නේ දිවට නාසයට හරියට දැයිනේ. ඉතින් ඒවා පිළිබඳව දිට්ට සුතෝලින් අහලා දැගෙන තියෙන්න පුළුවන්. ඊට අනුකූල ගන්නා වූ පටු තීරණ තියෙනවා මනසේ. ඒව තමයි විඤ්ඤාතකි. ඉතින් ඔය අධ්‍යක්ීමක් නැති යථාබෝධයක් නැති කෙනෙකු තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි. එක අවස්ථාවකදී එක්තරා බමුණෙක් බුදුපියාණන් වහන්සේලාට ඇවිදිලා අහනවා. ඇවිදිලා ඉන්නකොට බුදුරන් වහන්සේ යමක් කියා දෙන්න ප්‍රශ්න කරනවා. අවස්ථාව වරන ඒ බමුණගෙන් අහනවා, මානවකේ ඔබේ කුලයයි දන් දෙනවා. ස්වාමීන් දෙනවා. කොහොමද දෙන්නේ? සීලවන්ත ගුණවන්ත විසුණු වහන්සේලා කොහොමද හොයාගන්නේ? බුදුරන් වහන්සේ අහනයි ප්‍රශ්න. හොයාගන්නේ කොහොමද? අරණ්‍ය වාසය කරන, පිණ්ඩපාත කරන දේවතාවන්, පාංශු කුල සිවුරු දරන, බොහෝම චාම් ජීවිත ගත කරන සීලවන්ත ගුණවන්ත භික්ෂූන් වහන්සේලා නෑ මම නම් දන් දෙන්නේ. දැන් මෙහෙම විස්තරයක් දුන්නා. අර මනුස්සයා බුදුරන් වහන්සේ අහන දේපොළ ඉඩකරන් ගේතොර පරිහරණය කරමින් ඒවට බැඳිලා, අමුදරුවන් පෝෂණය කරමින් ඒවට බැඳිලා, සංරිද්ධී මුතුවැණි සුවඳ විලවුන් නොයෙක් ආකාර වන්නාමී ලෞකික දේවල් වලට බැඳිලා, ඒවැ බැඳී රැඳී කටයුතු කරන ඔබ කොහොමද විසුණු වහන්සේලා පිළිබඳ අත්දැකීම් ලබන්නේ? විසුණු වහන්සේලා සිල්දු හිතෝරගන්න ඔහොම මානවකේ මම දැකලා තියෙනවා. සමහර භික්ෂූන් ඉන්නවා අරණ්‍ය ජීවත් වෙනවා. අරණ්‍ය තමයි වාසය කරන්නේ. පාංශු කුල සිරුමයි දරන්නේ. පිණ්ඩපාත කරගෙනමයි ඉන්නේ. හැබැයි රාගයෙන් ද්වේෂයෙන් අතුල කුණු වෙලා. එහෙමයි මම දැකලා තියෙන්නේ. ඒ වගේම ග්‍රාමීය පන්සලේ ඉන්නයි පට සිරු දරනවා. දායක දෙන දානින් උන්වහන්සේලායි ඇපෙනවා. එහෙම අයත් ඉන්නවා. ඇතුළ රාග ද්වේෂ කිලිටි නැති අය මම දැකලා තියෙනවා. බබුනේ, ඒ නිසා ඔබ ඔය ක්‍රමෙට සිරුදු සිල් හොයන්න යන්නේ නැතුව ඔබේ කටයුත්ත කරන්න. සංඝයා උදෙසා දන් දෙන්න. සංඝයා උදෙසා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඔබට බැරි දේ කරන්න යන්න එපා. දැන් හරි වැදගත් කතා. අපි ලෝකෙ දිට්ඨ සුතමුත විඤ්ඤාත වලින් ලෝකයා මයින්ඩ් යන්නේ ගිහින් තමයි වරද්දා ගන්න. ඊ අදහස මොකද්ද කියලා දකින්නේ උන්වහන්සේ. බුදුරන් වහන්සේ ක්‍රම විවිධාකාරයෙන් දේශනා කරලා තියෙනවා. ප්‍රඥා මුල් කරගෙන යන ආර්ය මාර්ගය බිතුන් වහන්සේලාට පෙන්නපු තැනක් තියෙනවා. විනය මුල් කරගෙන යන ක්‍රමයකුත් තියෙනවා.
පිරමට අපි ක්‍රමජක තිබුණා. එක පිරිසක් ධර්මදර පිරිස කිව්ව, අනිත් කොටස විනයදර පිරිස කිව්ව. ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මටන් ওই පිරිස් දෙක හිටියා. ධර්මදර සහ විනයදර. ඒ විනයදර පිරිස කියන අය පනවලද ශික්ෂාපද අතුරටම රකින්න. හැබැයි ඊටහා මොනවත් තේරුම් ගන්නේ නැන්නේ. කිව්වල් කිව්වක දේශනා කළොත් දේශනා කරපු හරියෙන් එහාට හිතර බලන්න කරන්න කිසිම හැකියාවක් නැහැ. ඔය මට්ටේ මේ තමයි හිටියේ. එහෙමත් කරදක් හිටියේ. තව පිරිසක් ඉන්නවා ධර්මදරගේ. නැනවත් පිරිසක්. ඊයයි ක්‍රමයක් බුදුරයන් වහන්සේ දේශනා කළා. ත්‍රිශික්ෂාවේ. යලසියකට අධික ශික්ෂාපද අරන් ත්‍රිශික්ෂා පනවනවා කිය. මෙන්න මේ ත්‍රිශික්ෂාව කියන ක්‍රමයක් දේශනා කළා. යමක් කරනකොට කියනකොට හිතනකොට පවුණා. මලා දිහිනුවනි තේරුම් ගන්න ඒක අතාරින්. මෙහෙම ක්‍රමයකින් දේශනා කළා. නොගැලපෙනවා නම් පවුණා අතාරින්. දිහිනුවනි තොරයින කරා. මේ කෙටි කරලා ඉතින් කියන්න. අංගුත්තර නිකායේ ශ්‍රමණ වර්ගය කියලා කොටසක් තියෙනවා. අංගුත්තර නිකායේ එක මට මතක හැටියෙ. එකේ හෝ තුනේ. 311 වෙනි පිටේ ඉඳන් තියෙන පිටු 7-8කම 10 විතර සීමාක සූත්‍ර කීපයක්. ශ්‍රමණ වර්ගයටයි සූත්‍ර. අන්න ඒකේ හොඳට විග්‍රහ කරලා පෙන්නනවා. මෙන්න මේ ත්‍රි ශික්ෂාව මේ ශාසනයේ තියෙන දුරු වද නැහැ. මොකද හේතුව මේ ත්‍රි ශික්ෂාව නිදහස් කරලා තියෙන්නේ. දැවැත් පනවලා නැහැ මේ ත්‍රි ශික්ෂාව. භික්ෂුවනේ මේ ත්‍රි ශික්ෂාව තුළින් ගිහිල්ලා පිළ ප්‍රතිපatti පුරලා සෝතාපන්න වෙන්නත් පුළුවන්, සකෘදාගාමී වෙන්නත් පුළුවන්, අනාගාමී වෙන්නත් පුළුවන්, අරිහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් අරිහත්ත්වයටපත් වුණා වූ භික්ෂුව අතින් කිසිම පාපයක් කෙරෙන්නේ නැහැ. කුඩාන කුඩා ශික්ෂාවලට අර පනවලා තියෙනවට ඇදෙන්න පුළුවන්. निराයාසින් එකෙන් නිදහසක් ලැබුවා. මොකක් නිසාද? මේ ත්‍රි ශික්ෂාව නිදහස් කරලා පනවලා තියෙන නිසා කියලා පෙන්නලා තියෙනවා. මේ සාසනයේ තියෙනතුරු මේ ත්‍රි ශික්ෂාව වඳ නැහැ කියලා අවසරයක් දීලා තියෙනවා. මේක හොයන්න බෑ හැංගිලා තියෙන එකක් නිසා දන්නේ නැහැ එහෙම එකක් තියෙන බව. ඔය ක්‍රමී දන්නේ නැති නිසා සමහර අය අර දිට්ඨ සුත වලින් අහගත්ත අකුරු බලලා කියන ඒවා අහලා දැනගත පද ටිකක් අල්ලගෙන විසුණු හදලා මෙහෙම යන්න එපා, මෙහෙම ඉන්න එපා. කලුගුණ ඉහලන්න හොඳ නැහැ, නිතරම පුදාන්න හොඳ නැහැ, නිකොණ්ඩේ වවන්න හොඳ නැහැ. දානි ගන්නකොට මෙහෙම ගන්න එපා. යන්නේ නෝට මෙහෙම යන්න එපා. එදී මොහොම කෑලි ටිකක් අල්ලගෙන එහෙම නැත්නම් දුස්සීලයි කියන. දැන් මෙන්න මේ වගේ නුදන්නේ දේවල් කියන්නේ. අර දිට්ඨ සුතමුද විඤ්ඤාකොල්ල ගියා වෙනදී. බුදුරන් වහන්සේ පෙන්නන ප්‍රඥා මුල් කරගෙන යම පවුණා නොගැලපෙනවනම් මලා සිහිනුවනින් තේරුම් අරගෙන ඒක අත්හැරලා මේ මාර්ගය වන්න ක්‍රමයක් තියෙනවා. සෑම භික්ෂුවක් මේකට උත්සාහ කළ යුතුයි කියලා පෙන්න. ඒ සූත්‍රවල විග්‍රහ කරනවා. ඉතින් උත්සාහ නොකර අර කියන එක විතරක් කරුණායට උන්වහන්සේ උපමාවක් දෙයි. ගවහැලක් පස්සේ යනවා කොටළුයි. බැලු බැලුන ගවයා වාගේ තමයි කොටළුවා. මමත් ගවයෙක් මී, මමත් ගවයෙක් මී කියලා හිතන් ගවහැල පස්සේ කොටළුවෙක් වාගේ වෙනවා කියේ. ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න නැතුව අර කිව්වෙක් විතර කර කර යන අය. ශ්‍රමණ ධර්මයේ පුරන්න බෑ. ඒ හරි ගැඹුරු තැන් හොඳට තෝරා ගන්න ඕන. ඉතින් අද හොඳ මේ කාලේ වෙනකොට යථාර්ථයේම තෝරාගත යුතු වැදගත් දෙයක් තියෙනවා. යමක් යමක් ඇසුරු කරනකොට රාගයේ, ද්වේෂයේ, මෝහයේ හටගන්නවා, පේනවා නම් වැටහෙනවා. එයින් එයින් වෙංගල යන මාර්ගය බුදු පියාණන් වහන්සේ නිදහස් කරලා දීලා තියෙන්නේ. යම් භික්ෂුවක් ඒ වගේ යනවා නම් ඒ වගේ කොහෙද පනවපුවා තියෙන්නේ?
ඒක තම තමන් දන්න. අන්න ඒ නිසා තම තමන් දන්න දේ තුලින් තම තමන් මේ මාර්ගයේ පූර්ණ එකෙන් ගිහිලට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. එහෙම කෙනෙක් දිහා බලලා තව කෙනෙක් කොහොමද තීරණය කරන්නේ? මෙයා කොහොමද එහෙම වෙන්නේ? මෙයා යන්නේ මෙහෙමයි, එන්නේ මෙහෙමයි, උඩ බලාගෙන යනවා, බිම් බලාගෙන යනවා, වටපිට බලනවා. මෙහෙම කියා කොහොමද නිගමනය කරන්නේ? අපි දන්නවද උඩ බලන්නේ මොකටද, බිම් බලන්නේ මොකටද, වටපිට බලන්නේ මොකටද? දකින්න නැති පැති තියෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේලා කීප නමක් දානෙකට වැඩි යගෙන මේ පෙර කාලික කතාවක් ඔය කියන්නේ. ඒ දානෙකට වැඩම අවස්ථාවකදී තරුණියක් දානෙ බෙදෙන අවස්ථාවක් බෙදන අතරේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එක සැරයක් බලලා ආයි තොලුව උසලා බැලුවා දෙවැනි පාර. ඒ තරුණිය දිහා මේක දැක්ක තව හාමුදුරුවෝ කෙනෙක් දැකලා අහනවා, ඇවැත්නි වැඩේ වැරදි, ඔබ සතියෙන් තොර වැඩක් කළා. ඒ මොකද ඔබල ඉත්‍රිය දිහා දෙපාරක් බැලලා තරුණි දිහා දෙපාරක් බැලුවේ කියලා එක පාරක් දැක්කනම් ආයි තව පාරක් බැලුවේ ගැලපෙනවා. ඒකද ප්‍රශ්න? මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මං ඒ වැළුවේ මගේ නැගණියක් හිටියා. ඒ නැගණිය ඒ වගේමයි. මං එයාට මේ ඇවිදලා ඉන්න කියලා මං බැලුවා. වෙනවට කාම හැඟීමකින්, එහෙම හැඟීමකින් බැලුවේ නැහැ. ඒ නැගණිය මේ ඉන්නේ කියලායි මං ඒ අදහසින් බැලුවේද. ඉතින් එවැත්නි මට කමා කරන්න කියලා කමාව ලබා ගත්තා කියලා කියනවා. දැන් මෙන්න මෙහෙමත් අවස්ථාතියි. ඉතින් ඒක තමයි කියන්නේ අර කීරා දින වටපිට බලන්න හොඳ නැහැ. ඒ මෙහෙ බලන්න හොඳ නැහැ. ඔය වගේ වචනයක් අල්ලගෙන. ඕවා මයින්ඩ ගියොත් එහෙම. ඔන්නෝම අමාරු වෙන්නේ. ඉතින් හරියට තමම තේරුම් ගන්න ඕනේ. ඇයි යන්නේ? ඇයි එන්නේ? ඇයි කන්නේ බොන්නේ? ඒතර ඇයි අඳින්නේ පල් දින්නේ? ඇයි මෙහෙම දේවල් කරන්නේ? ඇයි මෙහෙම කතා කරන්නේ? මේ හැම එකක්ම තමන් අදහසින් හොඳට තේරුම් ගන්න. තමන්ට වැරද්දක් වැරද්දක්ද, අනුන්ට වැරද්දක් වැරද්දක් වෙන එකක්ද, දෙගොල්ලන්ටම යහපතක් අයහපතක්ද, කල යුතුද නොකල යුතුද, මෙතේ තේරුම් ගන්න කරන්න පුරුදු වෙන්න ඕනේ. මේක තමයි ඥානගෝචර ක්‍රමය. ඒකට අපිට ඕන ඕන විදිහේ දීටි පනවන්න බෑ. මලා සිහිනුවනින් නිතෝ එදියේ කරගත්තොත් බුදු පියාණන් වහන්සේ නිදහස් කරලා තියෙන මේ ශාසනයේ තියෙන කව වද නැහැ කියලා ක්‍රමී. ওই ක්‍රමී තෝරා ගන්න ඕනේ. ඉතින් ඒක බිතුන් වහන්සේගේ කාර්යභාරය තෝරාගන්නුනේ බිතුන් වහන්සේමයි. ඒ පිළිබඳව අනිකයි ඒක හොයන් දැන ගියොත් ඒ වගේ අමාරු වෙන්නේ. ඒක අපිට නිගමනය කරන්න බැහැ. කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා කො තේරුම් ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා ඒ කියා දෙන ක්‍රමයට අනුව මලා සිහිනුවනි. මම මේ කරන කියන හිතන දේවල් රාගීට, ද්වේෂීට, මෝහීට හේතු වෙනවා. සිනහම මේ සසර ගමන්ට හේතුකාරක වෙන, ඒ ආදී නිවනට විරුද්ධ වෙන දේවල්ද? නෑ, නිවනට උපනිසරේ වෙනවද? මෙන්න මෙහෙම හිතලා බලලා මනසේ කටයුතු කර ගැනීම යථාර්ථී කරගන්න. ඊට අදාහ යම්කිසි ක්‍රමයකින් මුන්වහන්සේලා විශේෂයෙන් වෙගලා ඉන්න නිසා මොහොතක් නැහැර ඒකට පුළුවන් තරම් උත්සාහ කරන්න. එහෙම කටයුතු කරගන්න. උපාසක උපාසිකාදී ඉන්නයි තමන්ගේ ගිහි කටයුතු ගිහි වතේ ඉඳගෙන සියලු කටයුතු කරගන්න ගම. මොනවද? ගොවිතැන්, වෙළහෙළදා, තැකී රක්ෂා, අමුතරු පෝෂණේ, දෙමව්පිය, ආදිවන්නා වාට අපපත්තානි, මේ ආදිවන්නා පවුල්වලදී නඩත්තු, ඒ වගේම ඥාති සංග්‍රහ, මේ හැම දෙයක්ම තමන් හරියට දැනගෙන කරන ගම. ඒ තමන් කරන කටයුතු එකක්වත් මේ සතරපා ගත වෙන්නේ හේතු වෙන පාපොද නන ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙන ඒවා විත්‍යා දෘෂ්ටියට හේතු වෙනවා. ඒවා මනාසියේ වලලා ඒවා කයින් වෙන්න ඕන. හැකිතරම් උත්සාහ කරන්න. එහෙම උත්සාහ කර කර පූර්ණ කර ගන්න ඕනේ මාර්ගයේ ගැළපෙන දේ හොයලා අර පාඩු ගමනේ කරන්න. මේක තමයි හොඳම ක්‍රමය, පහසුම ක්‍රමය.
එතර මේකින් අරයා මෙයාට කළ යුතු කුමක්ද කියලා එහෙම එකක් වෙන් කරන්න බෑ. අපි දැනගන්න ඕනේ කැපකරුවන්ගේ මෙහෙය කියලා එකක් නැහැ. ඒ මෙහෙ මෙහෙ යවන්නේ මෙහෙයක් ඇති කරන්නේ මේ වහල්නේ. කැපකරුවෝ කියලා ඉඳන් කියන්නේ අනුගේ වහල්ු නෙමෙයි. මෙහෙවර කරන අය නෙමෙයි. මෙහෙවර කරන අය ඉන්නේ දැසිලසු. විසුණු වහන්සේලාට කැප මේ කැපකාරකම් කරන්න නැන්න අය උපාසකයන් කරන්නේ දැසිලසු නැහැ. උපාසක උපාසිකාවෝ ඉන්නවා. එතකොට ඒ නිසා කැපකරු කියලා කියන්නේ ඒ සඳහා කැපෙලා ඉන්න උත්තමයෙන්. නමුත් අද කැපකාරුවා කිව්වහම හිතා ඉන්නේ නිකන් නිකන් අර මේ කවුරුව වසලයා කියන්නේ නැහැ තලපටත් බැහැලා තියෙන සමහර අය. එහෙම නැත්නම් වැඩකාරියා කියන මට්ටමට හිතා ඉන්නේ. කැපකරුවේ කියන කෙනේ බැලුවත් එහෙම ලෝක සම්පතේ රජෙකුට වැඩිය එහා ඉන්න කෙනෙක්. රජෙකුට ලෝකේ යම් තැනක් හිමි වෙනවද? ඇමතිවරයෙකුට යම් තැනක් තියෙනවද ලෝක සම්පතේ? ඒ දෙකම ඉක්මවපු උත්තමේ කැපකරුවා කියන්නේ. ඊට වඩා සානාන්තරයක් තියෙන කෙනෙක්. මත් වෙනට ආනාන්තර නෙමෙයි. නිවන් මගට බොහොම ආසන්න වෙලා ඉන්න උත්තම. ඒකයි හේතුව. මේ කාලේ වෙනකොට කැපකරුවා කිව්වහම හිතන්නේ මෙහෙ කාර්යම් කරන කෙනෙක් කියලා. නෑ කැපකරුවෙක් වෙන්න තියෙනවා විහාර වාසනාව. කැපකාර පිටතෙක් වෙනවා කියන්නේ අති දුර්ලභ වාසනාව. නිවන් මාර්ගයට බොහොම ආසන්න වෙන කෙනෙක්. යම්කිසි භික්ෂුන් වහන්සේ ඉනවකට හෝ භික්ෂුණීට හෝ ඒවනම් විශේෂ වෙනවා ඒ අයට කැපකරුවේ පස්සේ නැනම් ඔය කියන්නා වූ කැපවෙන්න අපවෙන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඒ අයගේ සිව්පසී සඳහා කැපවෙලා අපවෙලා හරිදු කරන්න පුළුවන් නම් එහෙම කරන කෙනෙක් නිවන් දක්නා ජාති දක්වා කෙලවර නොවන අප්‍රමාණ පිනක් කරගෙනයි මෙහි කෙලවර වෙන්නේ කවුදහ. ඒ ලබන වාසනාව ලබන්න ශ්‍රී ලංකාවේ කෙනෙකුට බෑ, රජෙකුටවත් බෑ, සක්විති රජෙකුටවත් බෑ. ඒ තරම් ලොකු වාසනාවක් ලබා ගන්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. කැපකර පින්වතෙක්ගේ කටයුතු ඊයයි දැනගන්න ඕන. සිව්පසයේ බොහොම හොඳින් ගරුත්වයෙන් යුතුව කටයුතු කරනකොට සිව්පසයෙන් අඩුපාඩු හොයලා බලලා ඒ භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට අඩුපාඩු නැතුව පුළුවන් අතරම් උත්සාහයෙන් හැම දෙයක්ම සකස් කරලා දෙන්න. ඉතින් හොඳ නිදහස නිතර විමර්ශනය කරමින් හොයලා බලලා කටයුතු කරලා එහෙම කරනවා නම් උන්වහන්සේලාත් උන්වහන්සේලාගේ ඥාන ධර්ම ඥාන ශක්තිය අනුව ආර්ය මාර්ගය පූර්ණිය කරගනි. උන්වහන්සේලා ඒ සඳහා හැපලැපේලා ඉන්න උත්තමයනි. මගේ කෙරෙන්න ඕනේ උන්වහන්සේලා සඳහා සිව්පසින් හැප උපස්ථාන. මං ඒ සඳහා හැපකැපේලා ඉන්නවා මට ලොකු වාසනාවක් කියලා. අන්‍යයන්ගේ අදහස් අරගෙන ඒ කටයුතු උන් ඒ අය ඒ පිටදුම් කරන්න කරන්නේ උගක් වටින. මොකද ඒ අය ඉන්නේ පරියට නෙමෙයි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කැපකරු කියලා එක කිව්වට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කර. සමහරලාට පඩියක් ගන්නවා කියලා හිතන්න පුළුවන්. ජීවත් වෙන්නේ යම් යම් අය තව තව දායක කාර්ය කාදී බිරි ඒ අය සහභාගී වෙනවා ක්‍රමයේදී. කොහොමද? 100ක් ඉන්නවා නම් උපාසක උපාසිකාව හරි බාහිරයි. ඔක්කොම තානාන්තරී ලබන්න බෑ. එක්කෙනයි දෙන්නයි ඔකටපත් වෙයි. වික්ෂුන් වහන්සේලාට හෝ වික්ෂුණීන් වහන්සේලාට ඒ කියන කැපකරු සේවය කරන්න නැත්නම් ඒ කියන අප කැපෙලා කටයුතු කරන්න ලැබෙන අවස්ථාව ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට. අන්නේ සිව්පසයෙන් උපස්ථාන කරන ඒ පින්නතුන්ට යම් කෙනෙක් ඊයයට උදව් කරනවා නම් උපකාරයක් කරනවා නම් ඉතින් ඒ පින්නතුන්ට පුළුවන්කම ලැබෙනවා ඊළඟට පහසුව මුල් කරගෙන. මොකද ඒ අය දිවිවතක ඉන්න අය නිසා සමහර රට දෙමව්පිය පෝෂණය කරන්න පුළුවන්, අමුදරුවා පෝෂණය කරන අය වෙන්න පුළුවන්, ඥාති හිතයිසීන් සමග සම්බන්ධය කටයුතු කරන්න පුළුවන්. ඒ කටයුතු අත්හැරපුවයි නෙවෙයි. ඉතින් ඒ අය ඒවත් කරගන්න ගමන් තමයි මේ රැපපස්ථාන ආදී සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා අපකම වෙන කෙනාට ඒවට පහසුකම් සරසලා නිදහස් කරලා දෙනවනේ.
අන්නේ අයත් මොකද කරන්නේ පැත්තක ඉඳලා අර බුද්ධෝපස්ථාන ධර්ම සංඝ කියන ත්‍රිවිධ සත්‍යෙට උපස්ථාන කරපු හිවිපද උපස්ථානෙට සම්බන්ධ වෙයි වෙනවා. මෙන්න මේ නිසා ඒක දන්නායි. මොකද කරන්නේ? අර අපපස්ථාන කරන පින්නතුන්ට අවශ්‍ය දේවල් හොයලා බලලා ඒවා අපේ සකස් කරලා දෙනවා. ඒ දීමේ මොකද කරන්නේ? ඒ අපපස්ථාන කරන හිවිපසෙන් අපපස්ථාන කරනවා උපස්ථාන කරන පින්නතා කරනවා කඩයුත්තට තමන්ගේ සම්බන්ධයක් අරගෙන තමුණුත් ඒ අනුමෝදනාවක් සිද්ධ කරගන්නවා. ඒ මාත් අද මෙසේ සම්බන්ධ වුණා. ඒ කැපකරු මහත්තයා නැත්නම් ඒ කැපකරු උපාසිකාවට උපාසකතුමාට ආධාරයක් උපකාරයක් කරලා ඒ වැඩි කරගන්න පහසුව සලසා දීම නිසා මමත් මේ වික්ෂුණ රහතේට හෝ වික්ෂුණී රහතේට හෝ අපෝපස්ථාන කරගත්ත සම්බන්ධිත සමාජිකයෙක් වුණාද මට ලොකු වාසනාවක් පහළ වුණා කියලා සාදුකාරයද සතුටු වෙන්න පුළුවන්. ඒ අනිකයි කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම කරගෙන යථාර්ථය දැක්කනම් මොනම ප්‍රශ්නයක්වත් ඇති වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අරයා මෙහෙම කළ යුතුයි, මෙයා මෙහෙම කළ යුතුයි, වික්ෂුණ වහන්සේ මෙහෙම හිටිය යුතුයි, ඒ වගේම උපස්ථායකයා මෙහෙම හිටිය යුතුයි, අපි නෑ මේවා කරන්නේ, ඔය ආදි වශයෙන් වැරදි ආකාරක ඔක්කොම අත්හැරලා හරි මාර්ගයට ඇවිදලා හැමදෙනාම යහපත ලබා ගන්නවා. ඔය අනුව කරුණු තේරුම් ගත්තොත් ඔදී යථාර්ථයේ තේරුම නම් කටයුතු කරගන්න.